අඩහැරේ YouTube channel එකට අදත් ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. පසුකියදා අපේ රටේ රාජ්‍ය අමාත්‍යවරයෙක් සුරූපී තරුණියක් සමග වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඒ සිරකරුවන්ට සිදු කළ යම් නොමනා ක්‍රියාකලාපයන් පිළිබඳව බොහෝ පුවත් වාර්තා වුණා. මේ සිද්ධිදාමයේ සමග කතාබහට ලක්වුණු තවත් පුද්ගලයෙක් තමයි පසුකිය වසරේ විවාහක රුරජන ලෙසින් කිරුළු පැළඳු පුෂ්පිකාද සිල්වා මහත්මිය. පුෂ්පිකාද සිල්වා මහත්මිය ඇගේ කීර්ති නාමයට සිදු හානිය පිළිබඳව සඳහන් කර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිප් ජයවීර මහතාට යවූ ලිපිය මෙසේ උපුටා දක්වමි. අප මේ සමාජය තුළ සැබෑ මනුෂ්‍ය ගුණාංගයන් සහිතව ජීවත් විය යුතුයි. වෙනත් මනුෂ්‍යයෙකුගේ වටිනාකම ආත්ම කෞරවය අවංකභාවය වැදගත්කම සහ සත්‍යවාදී බවාදී උසස් ගුණාංගයන් වෙත ගරු කළ යුතුයි. මේ සමාජය තුළ ජීවත් වීමේදී අපගේ වගකීම වන්නේ අප බාරගන්නේ මොනවාද, අප විසින් ප්‍රතික්ෂේප කරන්නේ මොනවාද, අප තවත් පුද්ගලයෙකු පිළිබඳව ප්‍රකාශ කරන්නේ මොනවාද ආදී දේ පිළිබඳව ඉතා බුද්ධිමත්ව තෝරා ගැනීමයි. එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් මෑතකදී විකාශනය කළ ප්‍රවෘත්තියක විවාහක රූරජිනක් සම්බන්ධ කොටගෙන අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට සහ අනෙකුත් වගකීවයුතු පාර්ශ්වයන් වෙත මා විසින් යොමු කළ ලිපිය ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි. දෙරණ මාධ්‍යාලයේ අධිපති දිලිප් ජයවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14 වනදා පුවත් විකාශයේදී තමන් එසේ බන්ධනාගාරයේ වෙත ගිය බවට හැඟෙන ලෙස වාර්තා කිරීමක් සිදු කර ඇති බවයි. එහිදී තමන්ගේ ඡායාරූපයක්ද භාවිතා කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය විවාහක රූරජනයයි එහිදී පැවසූ බවත් ඇය මේ ලිපියෙන් පෙන්වා දෙනවා. අදාළ සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බවත් දෙරණ සියලුම පුවත් විකාශ හරහා තමා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේ නම් එම නාලිකාවට එරෙහි නඩු මාර්ගයෙන් කටයුතු කිරීමට නීතිඥවරුන් දැනුවත් කරන බවත් ඇය අවධාරණය කර තියෙනවා.